අංගොඩ ලොක්කා එස්එෆ් ලොක්කා මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙන චරිත. චිත්‍රපටවල ටෙලි නාට්‍යවල නවකතාවල දකින කියවන මනංකල්පිත කතා අප සැබෑ ලෝකෙන් අසන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක දිගේ හැරෙන වෘතාන්තයක් වැනි කතන්දරයක් අපට පසුගිය දාසන්නට ලැබුණා. ඒ වෙන් කවරක්වත් නොව අංගොඩ ලොක්කා නැමැති පාතාල මැරයාගේ අභිරහස් ඝාතනයේ පිටුපස දිගේ හැරෙන කතා පුවත. ඉන්දියාවේ කොයිම්බතුර් ප්‍රදේශයේ සිදු මේ අභිරහස් ඝාතනයට හේතු වූ සිදුවීම් මාලාව දිගහැරෙන්නේ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මාස 6 වෙනිදා සිදු වූ සිදුවීම් මිනිස් ඝාතනයත් සමග. ඒ දින ඝාතනයට ලක් වූයේ අංගඩ ලොක්කාගේ සමීපතම මිතුරා වූ රත්තරන්. රත්තරන් අංගඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනාගෙන් එකයි. වගුරු ඉඩම් ගොඩ කර කිරීම ඒවා සංවර්ධනය කර මිල ඉහළ ගණන්වලට විකිණීම මෙන්ම තවත් ව්‍යාපාර කීපයක් සාර්ථකව කරගෙන ගිය රත්තරන් ඒ හරහා විශාල ධනයක් උපයාගත්තා. වගුරු ඉඩම් ගොඩ කිරීම සංවර්ධනය කිරීම වැනි ගැටලු සහගත තත්ත්වයන් ඇති ව්‍යාපාර කරගෙන යද්දී ඒ සඳහා පාතාලයේ මැර බලය ඊට බෙහෙවින්ම අවශ්‍ය වුණා. රත්තරන් අංගොඩ ලොක්කා සමීපව ඇසුරු කර තම ව්‍යාපාර සඳහා ඔහුගේ චණ්ඩි බලය ලබා ගැනීම සඳහා. රත්තරන්ගේ බිරිඳ ඉන්දිය සම්භවයක් ඇති කාන්තාවක්. ඇගේ පියා ඉන්දිය ජාතිකයෙකු වන අතර මව සිංහල කාන්තාවකි. අංගොඩ ලොක්කාගේ සමීපතම මිතුරා රත්තරන්ගේ නිවසට නිතර යන්න එන්නට පුරුදුව සිටියේ කාලයක සිටයි. අංගොඩ ලොක්කාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම රත්තරන්ගේ පවුලේ සාමාජිකයන්ද ඉතා සමීපව ඥාතීන් ලෙස ඇසුරු කළා. රත්තරන්ට කරදරයක් කිරිහැරයක් වුණේ මුලින්ම ඔහුගේ සගේඩාවේ අංගොඩ ලොක්කා. එමෙන්ම අංගොඩ ලොක්කාට කිසියම් ගැටලුවක් ඇති වූ තැන ඔහු වෙනුවෙන් රත්තරන් හැම විටම පෙනී සිටියා. විවිධ අපරාධ සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා බන්ධනාගාරගත වූ විට ඔහු බැලීමට නිතරම බන්ධනාගාරයට විසිට දැමේ රත්තරන්. මේ කාල වකවානුව වන විට රණාලේ සමයන් සහ අංගොඩ ලොක්කා අතර හටගෙන තිබුණ යුද්ධය ඉතා බද්ධ වෛරයක් වෙලා තිබුණා. හෙරොයින් ජවාරමේ ආධිපත්‍ය ගොඩනගා ගැනීම සඳහා ඔවුන් අතර පැවති යුද්ධයක්. මේ යුද්ධයට මැදි වූ දෙපාර්ශ්වයේ සමාජිකයන් සෑහෙන පිරිසක් ඒවන විට අවසන් ගමන් ගොස් තිබුණා. අංගොඩ ලොක්කාගේ සහ රණාලේ සමයන්ගේ කල්ලිවල සමාජිකයන් එකිනෙකා මරා ගන්න තත්ත්වයට පත් වුණේ මේ කුඩු යුද්ධයේ උච්චතම ස්ථානයට පත් වීම සමග. 2017 වර්ෂයේ ජනවාරි මාස 6 වෙනිදා උදෑසන අංගොඩ නගරයේ ගිනිගත්තා. නාදුරණ තුවක්කුකරුවන් දෙදෙනෙකු රත්තරන් නැමැති ව්‍යාපාරිකයා මහමග දිනෝදාහක් දිනා බලා සිටියේදී වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණා. මෙම ප්‍රහාරය එල්ලෙවි තිබුණේ රත්තරන් සිය බිරිඳට අයත් රූපලාවන්‍යාගාරය වෙත ගොස් ඇය බස්සවා ආපසු නිවස වෙත යමින් සිටියේදී තම ආදරණීය සැමියා ඝාතනය කළ පුවත ඇසීමෙන් නාලනී දැඩි ලෙස කම්පාටපත් වුණා. ඇය තම සැමියාට අසීමිතව ආදරය කළ අතර ඔවුන් අතර තිබුණේ පුදුමාකාර ආදර බැඳීම. තම කල්යාණ මිතුරා වූ රත්තරන් මරා දැමුව පුවත සැලවීමත් සමග අංගොඩ ලොක්කා දැඩි ලෙස කම්පනයට පත් වුණා. අංගොඩ ලොක්කා ඒ මොහොතේම රත්තරන්ගේ නිවසට පැමිණ නාලනී මුණගැසී ඇය සමග ශෝකය බෙදාගත්තා. රණාලේ සමයන් මා එක්ක තියෙන තරහට මේ වැඩේ කළේ. රත්තරන් මගේ හොඳම යාළුවා කියලා ඌ දන්නවා. මා වට්ටන්න තමයි ඌ රත්තරන්ව මැරුවේ. මම මේකේ පලිය ගන්නවා ඌගෙන් නංගි. ඔයා බය වෙන්න එපා. ඕනෙම දෙයකට මම ඔයා එක්ක ඉන්නවා. අංගොඩ ලොක්කා නාලනීගේ හිත සැනසුවාය. ඒවන විට නාලනී අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියාය. පාතාලෙන් ඇය වෙත එල්ල වී තිබුණේද තර්ජනයි. අංගොඩ ලොක්කාගේ පිළිසරණ හැර ඇඩ වෙනස් සරණක් තිබුණේ නැහැ. ඒවන විට ඒ තත්ත්වයට පත්ව සිටියා. නුයෝර්ක් කොට්ටාස අපරාධ මෙහෙයුම් ඒකකයේ රත්තරන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. දින කිහිපයක් ඇද්දී රත්තරන් ඝාතනයේ සුළුමුණ හෙළි කරගන්නට පොලිසියට හැකි වුණා. විමර්ශන වලින් හෙළි වූ අන්දමට මේ ඝාතනය සිදු කර තිබුණේ රණාලේ සමයන්ගේ කල්ලිය විසින්. ඝාතනය සම්බන්ධයෙන් සැමියාගේ සමීපතම ගෝලයෙකු වන ගොත අසංක නැමැත්ත අත්අඩංගුවට ගෙන තිබුණා. ගොත අසංකගේ පාපචාරණ කියවුණේ මේ ඝාතනය සඳහා හිටපු LTTE සාමාජිකයෙකු පැමිණි බවයි. රත්තරන් මරා දැමුණේ සමයන්ගේ උමනාවට බවද ගොත අසංක පොලිසියමය කියා සිටියා. රත්තරන්ගේ ආදාහන කටයුතුලින් පසු අංගොඩ ලොක්කා ඔහුගේ නිවසට නිතර යන්නෙන් පටන් ගත්තා. නාලනීගේ දුක සැප සොයා බැලුවේ ඔහුගේ පවුලේ සමාජිකයන්ගේ ද අවශ්‍යතා සපුරන්නට ඉදිරිපත් වුණා. නංගට කිසිම ප්‍රශ්නයක් ගැන මම ඉඳ තියන්නේ නැහැ. ඔයා බය නැතුව ඉන්න. තව ටික දවසකින් ඔය රණාලේ සමයන්ගෙත් වැඩේ ඉවර වෙනවා. එතකොට ඔයාට බය වෙන්න ඕනෙම නැහැ. අංගොඩ ලොක්කා තම රැකවරණය ගැන සිටි නාලනීට යට සිටින් සතුට වූවාය.
ඇගේ බිය දුක ශෝකය යන්තමින් හෝ තුනිමී ගිය අඟට ලොක්කා දැක්කෝ ලෙංගතුකම නිසාය. එවනුවට අඟට ලොක්කා විශාල පාතාල බලයක් ගොඩනගාගෙන සිටියේ. මෙරට පාතාලයේ ගොඩ් ෆාදර් ලෙස හැඳින්වූ මා කඳුරේ මදුරි සමග සමීප සබඳතාවයක් ගොඩනගාගෙන සිටි අඟට ලොක්කා සමග එකට කල්ලි ගැසී සිටි චමි ලඩියා ඇතුළු පිටස ටිකෙන් ටික අතහැර දැමූ අඟට ලොක්කා වෙනම ගමනක් යන්නට පටන් ගත්තා. අඟට ලොක්කාට පෙර මුල් ඒරියාව අතුරුගිරිය අඟට ප්‍රදේශයේ කෙරමාවේ සිටියේ චමි. එහෙත් මදුෂ්කයේ බලය තමන්ට ලබා ගැනීමත් සමග අඟට ලොක්කා ඒ ප්‍රදේශයේ පාතාලයේ කෙරම බවට පත් වුණා. චමි ඇතුළු පිරිස කාරලියෙන් බැස් පසෙකට වී බලා සිටි අඟට ලොක්කා ආරාධින්නේ කුමන නටුමක්ද නිරීක්ෂණය කරමින්. ඒ වනුට රත්තරන්ගේ ඝාතනය පිළිබඳ පාතාල ලෝකයේ පුරා විවිධ කතා පැතිර යමින් තිබුණා. රත්තරන් ඝාතනයට තම කල්ලි සම්බන්ධ නොමැති බවට රණාලේ සමයන් හොඳාකාරම දැන සිටියා. අඟට ලොක්කාගෙන ඈත් වී සිටි චමි රණාලේ සමයන්ට පුංචි ඇයි හොඳකමක් පවත්වාගෙන යමින් සිටියා. දිනක් රණාලේ සමයන් ඔහුට දුරකථනයෙන් කතා කර මේ බව කීවා. මෙහි සත්‍ය අසත්‍ය සොයා බලන බවද කීවා. රත්තරන් අයියව රත්තරන්ව අයින් කරන්න අපිට කිසි උවමනාවක් තිබුණේ නැහැ. මේක ගොත අසංඛ්‍යකලේ කාගේ හරි උවමනාවකට. උඹ ටිකක් මේ ගැන හොයලා බලපන්. අඟට ලොක්කා අපිට ෂුවර් නැහැ. ඌ ඒ වගේ සතෙක්නේ. උඹ දන්නවනේ ඉතින්. රණාලේ සමයන් චමීට මේ පිළිබඳ සත්‍ය සොයා බලන ලෙසට කීවා. ඒ වන විට චමීද සිටියේ බන්ධනාගාරයේ. චමීසිය ගෝල බලන්න උදාගෙන රත්තරන්ගේ ඝාතනයේ අභිරහස සොයනට පටන් ගත්තා. මේ අතර 2017 වර්ෂයේ පෙබරවාරි මාසයේ අවසානයේ මුළු රටම ගිනියම් වූ සිද්ධිය වාර්තා වුණා. රණාලේ සමයන් ඇතුළු පාතාල මැරයන් පිටසක් නැගත් බන්ධනාගාර බස් රථය කළුතරදී පාතාල ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරය මෙහෙයුම් ලැබේ එවකට ඩුබායි සැඟවී සිටි මා කඳුරේ මදු සහ කංජිපාණි ඉම්රාන් විසින්. බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමට නායකත්වය දුන්නේ අඟොඩ ලොක්කා. පොලිස් පරීක්ෂකවරුගේ නිලැඳුමින් සැරසී සිටි අඟොඩ ලොක්කා සිය පරමහතුරා වූ රණාලේ සමයන් ඇතුළු පිරිසට වෙඩි තබා ඝාතනය කළා. ඒ ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර සමයන් ඇතුළු 7 දෙනෙකු මරා දැමු අඟොඩ ලොක්කා පුත්තලම ප්‍රදේශයට පලා ගියා. කොයි මොහොතක හෝ තමා පසුපස පොලිසිය ලුහුබඳින බව දැන සිටි අඟොඩ ලොක්කා හලාවත මුහුදෙන් ඉන්දියාවට පලා යන්නට සැලසුම් කළා. කොළඹ ජම්පටා වීදියේ පාතාලයේ කිරුමාලිස හැඳින්වු පූකඩුක් කන්නා අඟොඩ ලොක්කාගේ සමීපතම මිතුරෙක්. අඟොඩ ලොක්කාට රටින් පැන යාම සඳහා බෝට්ටුවක් සූදානම් කර දී තිබුණේ පූකඩු කන්නා. අඟොඩ ලොක්කා සහ ලපයා හොර රහසේම අඟොඩ ලොක්කා සහ ලඩියා හොර රහසේම හලාවතින් බෝට්ටුව නැග ඉන්දියාවට පැනගත්තා. තමිල්නාඩුවේ කොයිම්බතුර ප්‍රදේශයේ සිය වාසස්ථානය කරගත් අඟොඩ ලොක්කා මුලින්ම කළේ ඉන්දියා ජාතිකයෙකු ලෙස තම නම වෙනස් කරගෙන විදේශීය ගමන් බලපත්‍රයක් සකස් කරගත්තා. අඟොඩ ලොක්කා ආර් ප්‍රදීප් සිං බවට පත්වන්නේ ඉන්පසු. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරගත් අඟොඩ ලොක්කා තම පාතාල කල්යාණ මිත්‍රයව මා කඳුරේ මදු සොයාගෙන ඩුබායි රාජ්‍යයට ගියා. රණාලේ සමයන් ඝාතනය කර මුළු රටම හෙල්ලු ආන්දෝලනාත්මක ප්‍රහාරයට නායකත්වය දී ඩුබායි දේශයට පැමිණීදී මා කඳුරේ මදු අඟොඩ ලොක්කාට නිසි පිළිගැනීමක් දුන්නේ නැහැ. ඒ සිදුවීම් වලින් අඟොඩ ලොක්කා දැඩි කලකිරීමකට පත්ව සිටියා. මා කඳුරේ මදු තම සමීපතම පාතාල සගයාල ශ්‍රී ලංකරගෙන සිටියේ කංජිපාණි ඉම්රාන්. මදු සෑම විටම කටයුතු කළේ කංජිපාණිගෙන් උපදෙස් ලබාගෙන. මොවුන් දෙදෙන අතර තිබූ බැඳීම අඟොඩ ලොක්කාට රිස්සුවේ නැහැ. ටික කාලයක් ඩුබායි ගත කරදී අඟොඩ ලොක්කා තනියම ව්‍යාපාර කරන්න උනන්දු වුණා. ඒ අතරතුර ඔහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන සිංගප්පූර, මැලේසියාව මෙන්ම තවත් රටවල් කිහිපයකටම සංචාරය කරා. මදු අපිට නැගිටින්න උදව් කරන්නේ නැහැනේ. මිනිහට හොර තම්බිය නිසා තමයි කොහොම හරි ඒක වෙලා තියෙන්නේ. මං කොහොම හරි තනියම නැගිටිනවා. අඟොඩ ලොක්කා තම සමීපතම මිතුරන්ට මේ බව කියා තිබුණා. හෙරොයින් ජාවාරමත් සමග සමීප සබඳතා පවත්වමින් තනියම හෙරොයින් ව්‍යාපාර කිරීමට අඟොඩ ලොක්කා උත්සාහ ගත්තා. මේ අතරතුර අඟොඩ ලොක්කා නිතර ඉන්දියාවට යන්නෙන් පටන් ගත්තා. ඒ වන විට රත්තරන්ගේ බිරිඳ නාලනි අඟොඩ ලොක්කාගේ අනියම් බිරිඳ බවට පත්ව සිටියා. ඔයාට ලංකාවේ ඉන්න එක ආරක්ෂාවක් නැහැ. ඔයා ඉන්දියාවට එන්න. මම ඔයා බලා ගන්නම්. අපිට එහෙ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. අඟොඩ ලොක්කා නාලනිට ඒ බව නිතර කීවා. අඟොඩ ලොක්කාගේ ආදර බස්වලට රැවටුණු නාලනි ඔහුගේ ආදරය උණුසුම සොයා ඉන්දියාවට පිටත් වුණා. ඉන්දියාවේ කොයිම්බතුර ප්‍රදේශයේ පිහිටි නිවස උන්ගේ වාස භූමිය වුණා. හෙරොයින් ව්‍යාපාර කටයුතු වලට අඟොඩ ලොක්කා ඩුබායි දේශයේ සති ගණන් රැඳී සිටියද විවේකයේ ලද සැනින් ඔහු ඉන්දියාවේ කොයිම්බතුර පිහිටි නිවසට යන්නේ නාලනිගේ ආදර පහස විඳ ගැනීමට. සුරූපි කාන්තාවන් ඇසුරට දැඩි ලොල්බවක් දැක්වූ අඟුඩ ලොක්කා තම සිතගිය සුරූපිනිය නැතහැරියේ. කෙසේ හෝ ඔවුන්ගේ පහස ලබා ගැනීමට ඔහු සෑම විටම කටයුතු කළා.
Makandre Madush, Kanjipani Imran ඇතුළු පාතාල මැරයන් පිරිස Dubai පොලිසියට කොටුවන්නේ මේ අතරතුර. Madush Kanjipani Imran ඇතුළු පිරිස අත්තරංගොඩ පත්වීම ගැන වඩා සතුටපත් වූ අංගොඩ ලොක්කා. Madush Kanjipani Imran ඇතුළු පිරිස Dubai රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඔවුන් සතුව තිබූ පාතාල බලය හෙරොයින් ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම ලැබුණේ අංගොඩ ලොක්කාට. Madushගේ අනියම් බිරිඳ මෙන්ම Kanjipani Imranගේ බිරිඳද ඒවන විට සිටියේ Dubai රාජ්‍යයේ. Heroin jawaram karuan samuga samipa samanta pawattagena yamin viyapara karagena yamata hayya kohomada denata thibunada paathala balaya Sri Lankawa thula heroin beda harimin shaktiya me kaanthawan denata thibune ne heroin viyapare karagena yanada oun denana angoda lokage sahaya patanne in pasu avasthawen uparima prayojana gatta angoda lokka maakandure madusige surupi aniyam birinda tama pemathiya karagena heroin jawaram jayatama karagena yanna padang gatta Dubai Rajya saha India ve sarisaramin heroin niyapare tama istiraadaya margaya karagena thibune angoda lokka sura sapawindidi ohota erahiwa Sri Lankawe paathala mehemak kriyaathmaka thibuna angoda lokkage samipathame gos sita ogen aetha siri Chami Rattarange abirahas ghatane pilibanda sielu taraturu ewana wita anawarne karagena sitiya Rattarange ghatane kale samayange kalliye visin nona bada saakshi sahithawa soyaganada Chamita hakiyuna angoda lokka kiyanne tirisanek Rattarange meruwe samayan neme angoda lokkamai. Uge kalyana mitraya meruwe gæni athi karaganna. E gæni me gana kisi deyak dannae. Arakshawak natha nisa nalani den angoda lokkat ekka inne. Chami me siyalu taraturu tama samipathama sagyan wetha kiwa. Chami athulu paathala sagyan heroin jawarame niratha woda mini meruwe ne. Mini merum sidu kirimata kisivekota ida dunne da ne. Ehet angoda lokka saha maakandure madush laba dun kontrat mini merum ivak bak nomathima sidu kala. Chami ඇතුළු පිරිස රත්තරන් ඝාතනයේ සුළුමුණ අඩාවන්නේ කරගෙන සිටින බව අංගොඩ ලොක්කා දැන සිටියේ නැහැ. ඔහු නාලනී තම අනියම් බිරිය ලෙස තබාගෙන පෙම්සුව විඳින්මින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් කල් ගත කළා. නාලනීගේ සොහොයුරා සිටියේ ඉතාලියේ. අංගොඩ ලොක්කා සිදු කළ පාපතර ක්‍රියාව පිළිබඳ නාලනීගේ සොහොයුරා දැනුවත් කරන්නට චමි පියවර ගත්තේ තවදුරටත් ඒ රහසක් වශයෙන් තබාගෙන සිටි නොයුතු බව දැනගත්. අංගොඩ ලොක්කා කියන්නේ මහත් තිරිසනේ. ඌව රත්තරන් මැරුවේ නාලනීම අයිති කරගන්න. ඒ ගෑණි මේ කිසි දෙයක් දන්නේ නැහැ. නාලනීගේ සොහොයුරාට දුරකථනයෙන් කතා කළ චමි රත්තරන් ඝාතනයේ සුළුමුණ හෙළි කරන්නට වුණා. අංගොඩ ලොක්කා කාලයක් තිස්සේ නාලනීට බැල්ම දාගෙන ඉඳලා තියෙනවා. රත්තරන් නාලනී එක බොහොම ආදරෙන් ඉඳලා තියෙනවා. රත්තරන් ඉන්නකම් කවදාවත්ම නාලනීගේ පහස ලබන්න බැරි බව අංගොඩ ලොක්කා තේරුම් අරන් ඉඳලා තියෙනවා. ඒ නිසා ඌ රත්තරන්ව මරන්න ප්ලෑන් කරේ. රත්තරන්ව මරන්න සමයන්ගේ ගෝඩෝ දෙනෙක් සල්ලි වලට අරන් තියෙනවා. ගොත අසංක කියන්නේ සමයන්ගේ කල්ලි හොඳම වෙඩික්කාරය. උඩ ලොකු ගාණක් දීලා මේ වැඩේ උට උග සෙට් කරලා තියෙනවා. චමි රත්තරන් ඝාතනයේ සැබෑ තත්ත්වය පැහැදිලි කරද්දී නාලනීගේ සොහොයුරා දැඩි කම්පනයටපත් වුණා. ඉතින් ඇයි අංගොඩ ලොක්කා සමයන්ගේ ගෝලෙමෙකට ගාව ගන්නේ? ඔහු පෙරලා ප්‍රශ්න කරා. එහෙම කලේ සැකයක් හිතේ ඇති වෙන්න. සැකයක් ඇති වෙනවා ඒ අනුව සමයන් ගැන. මේ මර්ඩර් එක සමයන්ගේ ටීම් එක පිටින් යන්නමයි මිනිහා ගොතාසංක වැඩේට සෙට් කරේ. අංගොඩ ලොක්කා රත්තරන් ඝාතනය කිරීම සඳහා ස්කල සැලසුම පිළිබඳ සියලු තොරතුරු චමි නාලනීගේ සොහොයුරාට කීවා. අංගොඩ ලොක්කා කෙරෙහි ඔවුන් තුළ බද්ධ වෛරයක් හටගත්තා. මේ සියලු සිදුවීම් පිටපස්ස සිටියේ පිළිබඳව ඉතාලියේ සිටි සොහොයුරා නාලනීට පැවසුවා. තමන් ජීවත් වන්නේ තම අහිංසක සැමියාගේ ජීවිතය උදුරාගත් පාපතරයා සමගද ඇසීමෙන් නාලනී දැඩි ලෙස කම්පාවටත් කෝපයටත් පත් වුණා. නංගි කලබල වෙන්න එපා. අපි සද්ද නැදොයිම මොකද වෙන්නේ කියලා බලන්න. ඕක කරලා දෙන අපරාධවල හැටියට ඕකට වැඩි ආයුෂ නැහැ. සොහොයුරා සිය නැගිනි සනසවමින් කීවා. මේ කිසිවක් නොදත් අංගොඩ ලොක්කා කොයිම්බතුර් නගරයේ සුඛෝපභෝගී නිවසේ වී සුරස පොඳමින් කල්ගත කළා. ශරීර අභ්‍යාස ව්‍යායාම් කිරීම අංගොඩ ලොක්කාගේ දිනචරියාවේ එක් අංගයක්. ඒ කටයුත්ත ශ්‍රී ලංකාවේ දොරදුවම් කිරීමට අංගොඩ ලොක්කා කටයුතු කරා. කොයිම්බතුර් නගරයේදී ජිම් එකට යන්නට අංගොඩ ලොක්කා පුරුදුව සිටියා. කොරෝනා වසංගතයේ ලෝපුරා ව්‍යාප්ත වීම සමග අංගොඩ ලොක්කාගේ ව්‍යාපාර කටයුතු අඩපණනවන්න පටන් ගත්තා. ඉකුත් මාර්තු මාසයේ සිට ඔහු ඉන්දියාවේ කොයිම්බතුර් නිවසේ රැඳී සිටින්නට සිදු වුණා. ඒ වන විට ලොක්කාගේ අනියම් බිරිය වූ නාලනීද මේ නිවසට පැමිණෙමින් සිටියා. ඇයට ශ්‍රී ලංකාවේ පැමිණීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබු නිසා කොයිම්බතුර් නිවසට වී අංගොඩ ලොක්කා සන්තර්පණය කරමින් සිටින්නට සිදු වුණා. ඉකුත් ජූලි මාස 3 වෙනිදා උදෑසන අංගොඩ ලොක්කා සුපුරුදු පරිදි ශාරීරික අභ්‍යාසවල නිරත වීමට ජිම් එකට යාමට සූදානම් වුණා. ව්‍යායාම් කිරීමට පෙර ශරීර උත්තේජන දියරයක් පානය කිරීමට අංගොඩ ලොක්කා පුරුද්දා. කරගෙන තිබුණා. ඒ දිනද අංගොඩ ලොකා සුපුරුදු පරිදි උත්තේජන පානය ලබා ගත්තා. එහෙත් වැඩි වෙලාවක් ගියේ නැහැ. ලොක්කා එක්වරම සිහිසුන බිම ඇද වැටුණා. ඒ වුණත් නාලනී දිවසේ රැඳී සිටියා. ඇය වහාම ලොක්කාගේ කොයිඹතුර් රෝහල් රැගෙන ගියා.
රෝහල් ගත කිරීමෙන් නොබෝ වේලාවකට පසු ලොක්කා අවසන් ගමන ගියා. කොයිඹුතුර නිවසේ හිමිකාරිය සහ ඇගේ සැමියා එක්වන අල්ලි අංගොඩ ලොක්කාගේ දේහ පිළිබඳ මර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඉදිරිපත් කළා. ලොක්කාගේ සියලු තොරතුරු වසන් කර නාල්නි ඇය ඉන්දියා ජාතිකට හඳුනා දීමේදී සියලු කටයුතු සිදු කළා. අවසානයේදී අංගොඩ ලොක්කාගේ දේහ කොයිඹුතුර ප්‍රදේශයේ ආදාහනය කිරීමට නාල්නි අතුරු පිටස කටයුතු කළා. අංගොඩ ලොක්කා ආර් ප්‍රදීප් සිං ලෙස හඳුන්වන ව්‍යාජ ලේඛන සකස් කරදී ඔහු ඉන්දියා ජාතික ලෙස ආදාහරණය කිරීමට රහසක් ලෙස තබාගත් නාල්නි අතුරු පිටසට හැකි වුණේ නැහැ. ඉන්දිය පොලිසිය හතරවෙනිදා නාල්නි කොයිඹුතුර නිවසේ හිමිකාරියත් ඇගේ සැමියාත් අත්අඩංගුවට ගත්තා. මේ වන විට ඔවුන් තිදෙනා සිටින්නේ ඉන්දියාවේ රහස් පොලිස් භාරයේ. අංගොඩ ලොක්කාගේ අභිරහස් මරණය පිළිබඳ ඉන්දියා රහස් පොලිසිය පුනර්විමර්ශනයක් ආරම්භ කළේ පසුගියදා මේ පොත ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල ප්‍රධාන පොත ලෙස විමත් සමගයි. අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳ නොයෙකුත් කතා ප්‍රචාරය වෙමින් පවතී. එහි සත්‍ය අසත්‍යතාව තවමත් හෙළිවී නැත. තම සැමියා වූ රත්තරන් ඝාතනය අංගොඩ ලොක්කා විසින් සිදු කළ බවට ඇසීමෙන් කෝපයට පත් වූ නාලනී ඔහුගේ ශරීරයට උත්තේජන දීරයට අධිමාත්‍රාවක් එක්කර ඔහු ඝාතනය කළ බවට කතාවක් ප්‍රතිරයමින් තිබේ. එහෙත් ඒ බව තවදුමත් තහවුරු වී නැත. හෙට දිනේ අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාව එළියට එනු ඇත. එහිදී මේ මරණය කුමක් නිසා සිදු වී ඇත්තැයි දැනගත හැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් විසින් අපට සතුටු විය හැකි කරුණක් ඇත. හෙරෝයින් තොග පිටින් මේ රටට එවන රටේ අහිංසක තරුණ පරපුර විනාශමුඛයට ඇද දමා රුපියල් කෝටි ගණන් මුදල් උපයන තවත් එක් කාලකන්ණියෙකුගේ ජීවිතය මෙසේ අවසන් වීම ගැන අපට සතුටු විය හැක. අහිංසකයන්ගේ ජීවිත තුට්ටුවකට මායම් නොකර ඉඩකඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන නීතිගරුකව මුදල් උපයන මිනිසුන්ට තර්ජනය කර කප්පම් මුදල් එකතු කරන තවත් එක් පාපතරයෙකු රටට අහිමි වීම ගැන රටේ නීතිගරුක මිනිසුන් සිය දහස් වාරයක් සතුට ප්‍රකාශ කරනු ඇත. මෙම වීඩියෝ සඳහා අවශ්‍ය සියලු කරුණු උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්.